ධර්මානු ශාස්සනාව. දේශ කියාණන් වහන්සේ ත්‍රිපිටක වාගේශ්වර සද්ධර්මශිරෝමණි විපස්සනා කම්මට්ඨානාච්චරය, මිනිපුර අමාශාන්තී තපෝවනය ප්‍රධාන ශාකා මධ්‍යස්ථානයන් හි අධිපති රත්නපුර දිසාවේ ප්‍රධහන සංගනායක පණ්ඩිත පූජ්ජ පාද තපෝවනේ රතන ස්වාමින්ත්‍රයණන් වහන්සේ. ධර්මානු ශාස්සනාවේ දායකත්වේ දරන පින්මතුන් මොලගොඩ මොළගොඩවත්ත පදිංචි ආර් අල්හකෝන් මහත්මිය. පිළිියන්දල ගඟගඩ පාර පදිංචි පත්මා පෙරේරා මහත්මිය සහ සුගතපාල ගමගේ මහතා ඇතුළු පවුලේ සිරුතිනා. දෙනියාය පල්ලේ ගම ඇගිලිය ගොඩ පදිංචි, ගාමිණී සේනානායක මහතා ඇතුළු පවුලේ දූදරු ඥාති පිරිස. රමුක්ඛන ඌරි මළුව පාර පදිංචි, ුමා හේරත් මහත්මිය සහ TීB. හේරත් මහතා. මොරටුව සොයිසාපුර මහල් නිවාස පදිංචි ලාල් මහතා සහ පුෂ්පා ගුණරත්න මහත්මිය. කොළම හත රොස්්මින් පෙදසේප් පදිංචි රණතුංක පවුලේ සිරුතිනා. සැදෙහෙවතුනි අභිධර්ම පිටකේ මූලික කරගෙන පවත්වන ධර්මදේශනා මාලාවේ හයවන ධර්මදේශනය. අද දේශකයණන් වහන්සේ අහිතුක සිද්ධාට පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නේ. ධර්මස්්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාතැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාධූ, 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 නමෝ, තස්ස, භගවතෝ, අරහතෝ, සම්මා, සම්බුද්ධස්ස, नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුතස බුද්ධන් සරනන් ගචමි බුද්ධං සරණංගචා දංමන් සරනන් ගczaමි තම්මං සරනගczaා සංගන් සරනන් ගczaමි සංගං සරනගචා නුතියම් පිබුද්ධන් සරනන් ගczaා timpi budhang sarang gaca tiපදමන් saන් gacza ti dhaang saang gaca timpi සහන් saන් gacza ti sanghang sarenang gacampi බුදධන් saන් gaczampi budhang sareang තතියම් පිදම්මන් සරණන් ගච්චාමි තතියම්පි දම්මන් සරනංගච්චා මියම්පි සංගන් සරණන් ගච්චාමි තතියම්පි සංගන් සරනංගච්චා සරණ ගමනන් සම්පන්නන් ආමභන්තිේ පානාතිපාතවිරමණීසික පදන් සමාදියමි පානතිපාතා වේරමනී සික්ක හාපදන් සමාධිය අදන්නදානාවේරමනී සික්කාපදන් සමාදියමි අඳි අධානාවේරමනී සික්කහපදන් සමාධිය ආමි සුමිච්චාචාරවේරමනී සික්කාපදන් සමාදියමි කාමේ සුමිච්චා රචාරා වේරමනී සික්කාපදන් සමාධියයා මුසාවාදාවේරමනී සික්කාපදන් සමාදියමි මසාවාදා වේරමනී සික්හ පදන් සමාධයාම සුරාමීරය මජ පමා දට්ටනවේරමනී සික්කාපදන් සමාදයාමි සුරාමේරය මජ්ජ පමාදට්හනා වේරමණී සික්හාපදන් මේී තිසරන සහිත වූ මේ තිසරණ සහිත පංචසීලය පංචසීලය මාර්ග පල මාර්ග නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධ වීම පිසමතු වේවා ේතු තිසරණී නසද්ධීම් පංචසීලන් දම්මන් සාදුකන්සුරක්කි තංකත්වා අප මාදේන සම්පාදීත ආමභන්තේසාතුසාතුතු සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස සුනන්තුසගග මොක්කදම් දම්ම සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදන්ත සඳු සදු සතු. නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත් දසේ නමුෝටසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටස භගවතු අරහතු සම්මා සම්බුත්්දස උපිකා සහගතංචක්කු විඤ්ඥානමිකං උපිකා සහගතන් සූතවිඤ්ඥානමිකං උපික්කා සහගතන් ගානවිඤ්ඥානමේකං උපිකා සහගතන් ජිව්හාවිඤ්ඥාන මේේකං දුක්ක සහගතන් කායවිඤ්ඥානමේකං උපික්කා සහගතන් සම්පටිච්චන මේකං උපිකා සහගතන් සන්තීරණ මේකන්ටීති. අවනාවන්ත ගුණබර සත්පුරුස පිංවත්නයේ සීලංකා ගොයංගති සංස්ථාවේ ඔය පින්වතුනට දේශනාකයන අභිධරම දීශනා මාලාව හයවන ධර්ම දේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කළේ. පංවතුන අද ඔය පින්වතුන්ට අපි අභිධාරමයේ චිත්තකාන්්ඩයි අහිේතුක සිද දහට පැහැදිලි කරලා කියල දෙන්නටය බලාපොරොත්තු වෙන්නේ. පින්වතනී ලෝතුරා භාග්‍යව තුළෝකුරු බුදුරජාණන් වහන්සේ අපිට දීසනා කළා ආත්මේ කියල සත්වයා පුද්ගලයා මම කියලා හිතාගෙන ඉන්නේ එක සම්පූර්ණයම වැරදි මිත්‍ය අදෘස්තියක්. මෙතන දීවලෝකයක දෙවිකෙනයකු ඉපදුනාත්. ඒ පංචුපාදා නස්කන්ධයක් මනුස්සලෝකෙ මනුස්සයෙක්ව ඉපදුනත් ඒ පංචුපාදා නස්කන්දයක් සතර අපා විවිධ තැන්වල උපත්තය ලැබුවත් ඒ පංචුපාදා නස්කන්ද. බ්‍රහ්ම ලෝකයක ඉපදුනත් රූපාව චරවීවා අරූපාව චරිවේවා ඒ පංචුපාදා නස්කන්ද චතුෝකාර ඒක මෝකාර වුනත්. මේ පංචුපාදා නස්කන්ද කතාන්දරේ ඔය පින්වතුන් විඤ්ඥානාස්කන්දී නැත්තැන් සිත සම්බන්ධ විස්තර තම ඉගෙන ගනිමින් ඉන්නේ. මේ වෙනකොට සවනය කරපු ධර්මදීශනාවලදී. අපි ඔය පින්වතුන්ට ත්‍රිපිටකේ හඳුන්වොල දුන්නා. ්‍රිපිටකයි පැවැත්ම සිද්ධ වීගෙන ආවවිදිහ අතීත සඟ පරපුර විස්තර කරලා දුන්නා. ඔය පින්වතුනට අප ඉම්පස්ස අභිධර්ම පිටකයේ පරමාත ධර්ම හතර පැහැදිි කළ දුන්නා. පරමාර්ත ධර්ම හතරෙන් චිත්ත පරමාර්ථය සිත් ඔක්කෝ මසූනාවයක් විස්තර වස්සයෙන් එකසේ විස එකක් වනාකාරයේ කියල දුන්නා.ඒ චිත්ත පරමාර්තයේ කාමාවචරසිත් පනස්හතරක්, චරසිත් පහළවක් අරූපාවචරසිත් දොළහක් සහ ලෝකෝතරසිත් අටක් එය විස්තර වසයෙන් හතලිහක් වන විදිහත් විස්තර කරල දුන්නා. එයින් කාමාවචරසිත් පනසතර උගන්නමින් පැහැදිලි කරමින් එන දේශනාමාලාවේදී සතු මැරීම සොරකාංකිරීම කාමීවාර්දවා හැ සිදීම බොරුකීම කේලාම්කීම සැරපවස වචන කතා කිරීම හිස්වචන කතා කිරීම දැඩි ලෝබය කේන්තියම මිත්‍යාදුෘෂ්ටිය ඔන්න එ හැම අකුසලයක්ම කෙරෙන්නේ අකුසාසිද දොලහෙන් කියලාත්. මේ ලෝකෙ තියෙනවනම් මොනම හෝ අකුසලයක් හැම අකුසලයක්ම කෙරෙෙන්න්න තියෙ ඔන්නඔ එ සිද්දොලා කියලා අපි ඔය ඇතන්ටඒ සිට්ටිකත් පැහැත්ලි කරල කියල දුන්නා. එතන්දි ලෝභමූලසිත් අටක් ඉගෙන ගත්ත ඔබ. දීසමූලසිත් දෙකක් ඉගෙනගත්තා මොහමූලසිත් දෙකක් ඉගෙනගත්තා සියලුමසිත් එකතුව දොළහයි. සිත් දොලහෙම මෝහේ යෙදෙනවා මෝහ අත් එක්ක ලෝබේ යෙදිනසිත් අටත් තියෙනවා මෝහයත් එක්ක දේසේ යෙදනසිත් දෙකක් තියෙනවා මෝහේ විතරක් යදෙන සිට. දෙක් තියෙනවා. ඔබට ඇතිවන හැම අකුසලයකටම ඔබ කරන හැම කායකරමයක් වචීකර්මයක් මනෝකරමයකටම මෙලොවත් දුක් විඳින්න වෙන්නේ ඔය ඇත් තන්ටමයි නිවන් ගමනත් ගොඩාක් දුරස්වෙන්නේ ඔබ ගීමයි සසර වසනාතාකාලයක් හැම දුක්කරදරයක්ම විඳින්න වෙන්නේ ඔබටමයි වැපුරුවානං අකුසලාස්වැන්නක් නිලන්න වෙන්නෙත් අකුසල දුප්පවිපාකමයි කියලා අපි ඔබට දෙසනා කළා පිවතුනි අද ඔය ඇත්තන්ට කියල දෙන්න තියෙන්නේ අහේතුුකසිත් දහාට කාමාවචනසිත් පනස්හතරි අසෝභනසිත් තිහේ අකුසාසිත් දොලහෙන් පස්ස ඉතිරිවෙන්නේ තවස්සිත් දහාටක් දහාටත් පිංවර්ත්නී අහේතුක කියන නමින් හඳුන්වන්නේ අහේතුක කියලා කියනකොට අහේතුක කියල කියන්න හේතුය දෙන්නේ නැස් කියන එක මෙතන්දි වරද්දගන්න නංගිපා ඔයා ඇත්තෝ හැමදීම හේතුඵල ධර්මය අංග කියාකාරීටයක් එහෙම නං කොහොමද හේතුවය දෙන්න ඇත්ත කියලා හේතුවය දෙන්න නැති සිතත් තියෙනවද කියලා මෙතන පින්වර්ත්නි හේතු කියලා කියන්නේ හේතු කියන නමින් හඳන්වන චෛතසික ධර්ම ටික. අපි හේතු කියන නමින් හඳුන්වන අකුසල චෛසික වගේයක් තියෙනවා. ලෝබයේ දේශේ මෝහේ කියල කියන්නේ අකුසල චෛතසික ටිකට. කුසල චෛසිකත් ඒවගේම තුනත්තියෙනවා අලෝභය අදෝසය අමෝහේ කියලා. සිතක, අකුසල චෛතසික යෙදෙන්නේ අකුසල චෛතසික ලෝභයයි මෝහයයි විදිහට දෙක මහරි දෝසයයි මෝහයයි විදිහට දෙක මහරි මෝහේ විදිහට එකක් විදිහට හරි තමයි යෙදෙන්නේ හැබැයි පින්වතුනි කුසල චෛතසික හිතක යෙදෙන්නේ අලෝභයයි අදෝසයයි විදිහට දෙකක් විදිහට හරි අලූබෑ අදෝසය අමෝහෙයි විදිහයට තුනක් විදිහයට හට තමයිය දෙන්නේ. දැන් අහේතුකසිත් දහාටේුසල විපාකසිත් ක්‍රියාසිත් කියල කොටස් තුනක් හබ වෙනවා. අහේතුකසිත් දට ඒ අකුසලි විපාග කුසලි විපාග ක්‍රියාකීන කොටස්තුනට බෙතිෙනවා අකුසල විපාගසිත් ඔක්කෝම හතයි තියෙන්නේ. කුසල විපාගසිත් සියල්ලම අටයි. ක්‍රියාසිත් තුනයි තියෙන්නේ. අකුසල විපාගසිත් හත ලැබෙන්නේ අපි අර කලින් ඉගෙන ගත්තා අකුසාසිත් දොලහට විපාක විදිහට මිලූකි තියෙන හැම අකුසලේකටම ලැබෙන විපාක වෙන්නේ ඔන්න ඔය අකුසල්සිත් හත. ඒ අකුසාසිත් හතවෙන්නේ උපේකා සහගත චක්කු විඤ්ඥානය උපෙක්කා සහගත සෝත විඤ්ඥානය උපේකා සහගත ගහන විஞ්ඥානය උපේෙක්කා සහගත ජිව්හා විඤ්ඥානය දුක්ක සහගත කායවිඤ්ඥානය උපෙක්කා සහගත සම්පටිච්චනය උපෙක්කා සහගත සන්තීරණය කියලා. මේ විදිහත සිත් ඔක්කෝම හතාත් තියෙනවා. පිින්වත්න අකුසල කරම කරගත්තාම ඔය ඇත්තන්ගේ ඇසිස්සරහට හමුුවන ඔබ අකමැති අපපසන්න ඔබට මානසික පීදා ඇති කරන අකමැති අප්‍රිය රූප සටහන් හමුවන ඒ චක්කු විඤ්ඥාණය රූප අරමුණක් එක් ඇතිවන චක්කු විඤ්ඥානය පෙරසංසාරයේ කරගත් අකුසල කර්මවල විපාකයක් විදිහට ලැබෙන්නේ. ඒ වගේම පෙරසංසාරයේ කරගෙන තියෙන අකුසල කර්ම විදිහයට විපාක විදිහයට ලැබෙන සබ්ද අහන සිතකුත් තියෙනවා ඒක හඳුන්වන්නේ චක්ම සෝත විඤ්ඥානයේ කියලා. චක්කු විඤ්ඥානයේ සෝත විඤ්ඥානයේ ඊට පස්සෙන්නේ ගාන විඤ්ඥානය අපසන්න අපිය ඒ ගන්ධයන් අරමුණු කරගෙන ඒ ගන්ධයන් එක්ක ඇතිවන හිත අකුසල විපාකයක් හින්දා අකුසර විපාක ගහන විඤ්ඥානය අප්‍රිය අකමැති අපසන්න රසයක් එක්ක ඇතිවන හිත ජිව්හා විඤ්ඥානය කායික දුකත් එක්ක ඇතිවන හිත දුක්ක සහගත කායි විඤ්ඥානයක පස්සන හිත හයවැන හිතවෙන්නේ පිංවතුනි උපේක්කාසාගත සම්පටිච්චන හිත. හත්වන හිත උපේක්කාසාගත සන්තීරණ හිත. ඔය හයවැනි හිතෙන් කෙරෙන්නේ අ චක්කු විඤ්ඥාන යෙන් ගත්ත සෝත විඤ්ඥානයේ ගහනජීවහා කාය විඤ්ඥාන වලින් ගත්ත ඒ අරමුණ පිළිගැනීමයි කරන්නේ. අර අකුසල විපාක නිසා ලැබුණු චක්කු සෝත ගානජීවු හා කාය කියන විඤ්ඥාණයන්ගේ ඒ අරමුණු පිළිගන්න අකුසල විපාක හිතවෙන්න මේ අකුසල විපාක උපෙක්කා සහගත අහේතුක සම්පටිච්චන හිත. ඊට පස්ස පින්ුවත්න ඒ පිළිගත්ත හිත විමසා විමසාහ බලන හිතක් ඇති වෙනවා ඒ විමසා බලන හිත තමයි අකුසල විපාක උපේක්කාසාග තහේතුක සන්තිීරණ හිත කියල කියන්නේ. අඩ සතු මැරීම සොඩකං කිරීම ආදී හැම අකුසලයක්ම වනු අකුසාසි දොලහටම ලැබෙන්න්න තියෙන විපාක විදිහට අකුසල චක්ුවි චකුවිඤ්ඥාන, අකුසල සෝත ගාන ජිවහා කායයේ දුක්කසාගත කාය විඤ්ඥාන විදිහට ඒ විඤ්ඥාන පහත් ඒ විඤ්ඥාන පහ ගත්තා අරමුණ පිළිගන්න හිතවන ඒත් අකුසලි විපාකයක් නිසාම ලැබෙන අකුසල විපාක උපේක්කා සහගත සම්පටිච්චන හිතත් පිළිගත්ත සම්පටිච්චන සිතේෙන් පස්සේ ඒ පිළිබඳ තීරනටන ඒ පිළිබඳව, විමසා බලන ඒ සන්තීරණ හිත කියන ඔන්නේ සිත් හත පින්වත්න අකුසල් විපාක නසා ලැබෙන සිත් හත. මෙතනද මේ අකුසලි විපාක සිත්හති ලෝබේවත්, වේසේවත්, මෝහේවත්, අලෝබේවත්, අදෝසේවත්, අමෝහේවත් යෙදෙ නැහැ. හේතු හය යදෙෙන් නැතිහින්ද හේතුකෙන නමින් හඳුන්වන චෛතසිකහ යඒදෙන් නැතිහින්දා. මෙව අහේතුකසිත්. මේ සිත්හතේ විශේෂ හිතක් තියෙනවා. ඒ හිතට පුළුවන් නරක තිරිසම් පේත අසුර කියන සතර අපාය උපත ලබා දෙන්න. කරගාත අකුසල කර්මහින්දා ලැබෙන සතරාපාය උපාත්්‍යය ලබා දෙන්න පුළුවන් ඒ සිත හඳුන් වන්නේ උපෙක්කා සහගත සන්තීරණ හිත කියලා. මේ උපෙක්කා සහගත සන්තීරණ හිතට පුළුව අම්පිංවර්නේ මානයට පත්තන කෙනාගේ මානසන්න අවසං චිත්තවීතියේ ජවනයන්ට හමුවන අරමුණුත්තෙක්ක ඒ සිත අකුසල් සිතක් වුණහාම ඒකි විපාකයේ විදියට අ බවාංග හිත අවසන් වෙන කොටම සිත අවසං වෙද්දිම මේ භවන්ගාධී ඇතිවෙලා හෝ නැතිවහෝ අන්තිමට මේ බවේ චුතවන සිත චුති සිත අවසං වෙනකොටම ප්‍රතිසන්ධි විඥානය ලබා දෙන්න පුළුවන් උපේකා සහගත සන්තීරණ විදිහට. එතකොට ඒකෙන නරකතිය සම් පේත අස්සරකින් ඒ ැඟුල තමයි උපත්තිය ලබ ඉන්නේ එතන තමයි ඒකෙනගේ පතිසන්දිී විඤ්ඥානයත්ය එක්ක වේදනා සඥා සංකාරකෙන නාම ධර්මත් රූපයත් ලැබෙන්නේ ඉස්කන්ද පහම පහලවීම වෙන්නේ. අකුසසිද දොළහට ලැබෙන අකුසල විපාකසිත් හත තමයි ඒ විදිහටෝබ නැ දැනගත්තය. ඉන් අනතුරුව පින්වතුනි ඔය ඇත්තන්ට හම්බවෙනවා අහේතුකසිත් දහටයේද තව සිත් අටක්. අපි ඒසිත් අට හඳුන්වන්නේ කුසල විපාක කියලා. කුසල විපාකසිත් අටක්. කුසල විපාකවලද හේතු යෙදෙන්නේ නැතිවිපාකසිත් අටකුත් ලැබෙනවා හේතු යෙදනමිවිපාකසිත් අටකුත් ලැබෙනවා. ඔබ පෙරසංසාරයේදී මේ ජීවිතයේ කලින් කාලෙදි ඊටත් කලින්භවවලදී අතීත සංසාරේද කරගෙන තියෙන මවු්පිය උපස්ථාන අබුසම යුතුකන් ධනමානාදී කටයුතු අලෝබදෝ සමහෝ කියන හීතු යෙත්න විදියටට ඔබරැස් කරගත්ත පින්බලයේ නිසා ඒ ඇැතිවුණු කුසාසිත්වලට ලැබෙන විපාක විඤ්ඥාන හේතුයෙදෙන්නේ නැතුවාටක් තියෙනවා හීතුත් යෙදෙමින් අටක් තියෙනවා එකයන්නේ අලෝබේ අදෝසය අමෝහේ කියන හේතු යෙදෙන්නේ නැති අටකුත් තියෙනවා අලෝබේ අදෝසය අමෝහය කියෙනෙ හේතු යෙදෙන අටකුත් තියෙනවා. මේ අහේතුකසිත් දහ අටේද එන්නේ මේ අලෝභය අදෝසය අමෝහයකින් හේතු යෙදෙන්නේ නැතිසිත් අට උපේකා සහගත චක්ව විඤ්ඥාන කුසල විපාකසිත උපේකා සහගත සෝතවිඤ්ඥාන විපාක සිත උපේකා සහගත ගහනවිඤ්ඥාන විපාක සිත උපේකා සහගත ජිවහාවිඤ්ඥාන විපාග සිත සුක සහගත කායිවිඤ්ඥාන විපාග සිත උපේකා සහගත සම්පටිච්චන හිත සෝමනාස සහගත සන්තීරණ හිත උපේකා සහගත සන්තීරණ හිත ඒ තමයි පින්වුවත්නි ඒ සිත් අට කදගත්ත පිම් බලයෙන් කදගත්ත කුසල කරමයන්ගේ බලයෙන්. ඔබ ඉස්සරට ලස්සන රූප දකින්න හම්බවෙනවනක් පැහැපස් සුන්දර රූප ඔබට හම්බ වෙනවනම්ඒ ලස්සන දේවල් පේෙන්නේ හොඳ දේවල් පේෙන්නේ සුන්දර දේවල් පේන්නේ ඔබේ පෙර සංසාරෙකර ගෙන තියන කුසල කර්මවල විපාක විදිහට. දක්කු විඤ්ාන හිතින් කෙරෙන්නේ අ ලස්සන රූප එ ඇති ලස රූපාරමුණක් කරගෙන ඇතිවීම ඉට පස සෝත විඤ්ඥාන විපාක සිත ඒකත් මීදි හඬක් පයමනා පහඬක් එක තමයි ඇතිවෙන්නේ පෙර සංසාර කරම විපාක හිතක් මේක නාසහියට ගඳ සුවඳ විදිහට සුවඳත් දැනගෙන ඇතිවන ගන විඤ්ඥානයත් පෙරසංසාර කරගත්ත කුසල කරම ඔලි විපාක විඤ්ඥාන. ඒවගේම දිවට රස දැනගාන ජිවහා විඤ්ඥානයත්, පෙරසංසාරය කරගත්ත කුසල විපාක. සරීරයට ඇතිවන මෙහිර සැපයත්. ඒ මෙහිර සැපා අරමුණක් එක්ක ඇතිවන සුකසාගත පායි විඤඥානයේ පෙර සංසාරකර ගත්ත කුසල කර්මයන්ගේ විපාක විඤ්ඥානයක්. ඊනඟට ඇති වෙනවා උපේකා සගත සම්පටිච්චන හිතක් අරකිව්ව චක්කු සෝත ගහන ජීව්හා කාය කියන සිත් ගත්තාරමුණ පිළිගන්න උපේක්කා සගත සම්පටි ච්චන හිතක් ඇතිවෙනවා. ඊනඟට ඇති වෙනවා පවත්න සෝමනස සහගත සන්තීරණ හිතක්. ඉවාගීම උපේක්කා සහගත සන්තීරණ හිතකුත් ඇතිවෙනවා. මේ සිත්තටෙන් උපේකා සහගත සන්තීරණ හිතහරි විසේසයි. ඒ සිතට පුළුවන් මනුස්ස ලෝක හරි විනිපාතික සත්වයෝ අතරහරි පෙරසංසාරය කරගෙන්තියන කුසලකර්මහින්ද ප්‍රතිසන්දිය දෙන්න හැබැයි උපතින් අන්ද හෝ ගොලු හෝ බිරිහෝ මන්ද බුද්ධිකහරි මොකක්කෝ ලොකු කායික දුරුවලකං රාසයක් ඇතිවෙනවා. ඒවා ඒ ඇත්තූ පෙෙනසංසාරය කරගෙන්තියන කරම නිසා විටින්නවන විපාක. ඒවගේ උප්පාවයක් ලබා දෙන්නේ මේ අහේතුක කුසල විපාක සිත් අටෙන් උපෙක්කාසාගත සන්තීරණ හිතින්. පින්වත්න ඔබ පින් කරගන්නම ඕනේ. පින්කං කරගන්න ඇැතුව කොහොමද ඔය ඇත්තු නිවන් දකිනකං ඔය හීතුූන්ගෙන් හටගන්න නාමරූප ධර්මවල යහපතක් බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඇස්පේන්නේ දෙවිකෙනෙක් මවල නෙමේනේ. ඔබේ කංගහෙන්නේ දෙවිකෙනේගෙන් හෙම ඇත්තතාාව වෙන බලවත එක්ගෙන් මැවීමක්හින් දැනමේනේ ඔය ඇත්තන්ගේ නාසේට ගද සුවඳ දැනෙන්නේ ඔය ඇත්තන්ගේ දිවට රස දැනෙන්නේ සරීරයට සැප ඉස්පාර්ස ලැබෙන්නේ තවත් මේ දුක්විඳමින් ඉපදමින් මැරමේ යන දෙවියෙක්ගෙන් බ්‍රහ්මයගෙන් නෙමෙයිනේ ඒවා ලැබෙන්නේ ඔඋබෝබ කරගන්න කුසල කරම හෝ අකුස කරමොලි විපාක විදිහට ඔය ඇත්තන්ගේ කුසල කරමයන්ගේ අකුසල කරමයන්ගේ විපාක විදිහට. නෝනැති ඔය ඇත්තෝ පින්කං කරගන්න ඕනේ. නෝනැති ඔය ඇත්තෝ ධර්මය හැසිරෙන්ඩ ඕනේ. නෝනැති ඔය ඇත් වෝ මව්පියන්ට උපස්ථාන කරන්න ඕන ස්වාමයාාව භාරියාවට භාරියාව ස්වාමිපපුරුසියාට සලකන්න ඕනනි යුතුකංකර ගණ්ඩ ඕන. දූදරුවූ මව්පියන්ට මව්පියෝ දූදරුවන්ට යුතුකං කරගන්න ඕන ඔබ සතා සේපාවුන්ට අර තිරිසංගත සත්වයාට දෙන දානය ආනිසංස ලැබීමේ ඉඳලා සම්බුද්ධ බුද්ධ පූජාව කියන ඉහළ මානිසංස ලැබෙන පෞද්ගලික දානය දක්වා පින්කංකරගන්න ඕනේ. සංගීකතාන පින්කමුත් කරගන්න ඕනේ. දන්දීමෙන් අතර වෙලා බෑ සිල්රකින්නත් ඕනේ එතකින් අතර වෙලා බෑ කාමයංගින් වෙන් වෙන්නත් ඕනේ. මොකද මේ විපාක ලැබෙන්නේ. ඒ ඒගේ කටයුතු වල යෙදෙත්දී. ඔබ සංසාරයේ කවුරුත් මන් ඇති හීතුපැල් ධර්මයන්ගේ කියාකා රීත්වයක් ව පංචුපාදා අනස්කාන්ද ධර්ම ගොඩක් විතරයි. ඒ ධර්මගොඩට දාානය සීලේ නිෙක්කම්මයන්ග විපාකයි විතරත්ල බිලමන්ඳී. ඒ ධර්ම ගොඩට ඕන වෙනවා පිින්වතුනි තවදුරටත් ඉස්කාන්ද ධාතු ආයෙත්නි ඉන්ද්‍රීියන් ගැන් දැනගන්නා නුවන. ඒවගේම වයේදිය. නූපං අකුසල් නූපදවන්නට උපං අකුසා දුර කරන්නට නූපංකුසල් උපදවන්නට උපංකුසා වැඩිදි වුණු කරගන්නට ඕන ගන වීදෝන. ඉවසීමඕන සත්‍යවාදී භවෝන අධිෂ්ඨානය ඕනේ මෛත්‍රීඕනු උපේක්ෂ ඕන ඔන්න ඔය දස පාරමී දරමෝ උපපාරමිතා පරමත්ත පාරමිතා විදිහට, මංගල සූති ්‍යගපජජ සූත යේ ස අනිකුත් පිම්බර සූත ධර්ම දීශනාාවල භාගිවතුන් වහසේ දීශස්නා ක ලති නය කුසල වැඩපිළිවෙලත් එක්ක හැම විදිහකම කුසලයක ඔබ හැසිරෙන් ඕනේ. ඒ කුසලයන්ට ලැබෙන විපාකෝබට ඕනෙ වෙනවා. කුසලේ හැසරුන් ඇත්නම් ෆින්ංහුවත්නි ඔය ඇත්තන්ට ඔබ රැස්කදගාත්ත අකුසලයන්ගේ විපාක තමයි අපවූරුවට හඹ වෙන්නේ. ඒවනන් සැපදායක වෙෙන් නැහැ. මේ වෙලාවේ හිතන්න නිකම් මහ මුොහෝදේ මාලුව කීදනෙක් බිත්තරධාන ඇද්ද. ඒ බිත්තරධාන මාළු කීදනෙක් මාළු දැල්වලටේ මහුවෙන වැඇදද. ලොකු මාලු අරපුංචි මාලු කීදනෙක්ව කනවැඇද්ද මරනවඇද්ද. එක තල්මයෙක් කටා අයනකොට දහස්ගනක් මාලු කීදනයෙක එයා එක උගුරට අපිනිකං හදයට බත් පිගාන කනාවගේ ගිලිනව ඇද්ද. ියදින ඇත්ත වගේීම ඒ මැලෙන අයගේ කුසවල් වල මේ වෙලා බිත්තරත් කී දහා කඇත්ද. දහස්ගානය කීදනෙක් උපදින්න ඉන්න කොට එ උපදින්න ඉන්න අවස්ථාව වේදීම මැරෙනවඇදද. ආයුවාරන සැබ්බල ප්‍රඥාදී හැමදී පසුපස්සම තම තමන්ගේ කරම හේතියෙනවා. ඒ කරම කතාන්දරේ තේරුම් ගන්න ඔය ඇත්තු අභිතරම මේ විදියට ඉගෙන ගන්න ඕනේ බිරම මේ නැත්නම් පින්වර්ට්න ධර්ම කානාවක් නිරවුල්ල නිවැර ඇදිව හරියට දැනගන්න ක්‍රමයක් නෑ. ධර්ම කානාවක් හරිටම දැනගන්න අභිධරම ඥානයේ ඕනමයි. ධර්ම කතික බිස්සුවක් වෙන්නෙත් අභිතරම මේ දන්නා අභිස්සවූන් වහන්සීමයි. සත්පුරුස පින්වර්න මේ විදියට කරගන්න කුසල කරමවලට ලැබෙනවා. ා විඤ්ඥාන අටක්. දැන් අපි හේතු යෙදෙන් ඇති අකුසලි විපාක සිත් හතයි හේතු යෙදෙන් ඇති කුසලි විපාක සිත් අටයි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත අකුසලි විපාක සිත් හතේ තියෙනවා උපේක්කා සෑගත අකුසලි විපාක හේතුක සන්තීරණ හිතක් ඒකි තම් ඒක් ඒ හිතන් තමයි සතරහපායේ ප්‍රතිසන්ධය ලබා දෙන්න කියීලත් ඔබ දැනගත්තා. කුසලි විපාකසිත් අටෙන් උපේකා සහගත ගුසල විපාක සන්තිරණ හිතක් තියෙනවා ඒ හිතෙන් තමයි මනුස්ස විනිපාතික සත්ව වගේ තැන්වල උපතින් අන්දගොල බිහිරි මන්ද බුද්ධිකාදී විදිට උපාත්්‍යය ලබා දෙන්නෙත්කල ඔබදැ දැන ත්තා සත්පුරුස පිින්වර්ත්නී දැන් ඊට පස්සේ මේ සිද්ධ හාටක් ඉතිරි වෙලාතියෙන තව සිත් වනයි අපි ඒ සිත් වන හඳුන්වන්නේ ක්‍රියාසිත් කියලා අපේ සිත්වලින් කරන්න පුළුවන් දේවල් වර්ග කීපයක් තියෙනවා අකුසාසිත් ඇතුුණොත් ඒකට නරක දුක්ඛිත විපාකයක් ලබා දෙෙන විපාකසිත් ඇ උපදවනවා කුසාසිත් ඇතිවුණොත් ඒවට කුසල විපාකසිත් උපදවනවා. කුසාසිත් කියල තියෙනවා ඒ කුසාසිත්වෙන යහපත් හොඳ දේවල් කරන්න ඇතිවන හිත්. ඒ යහපත් හොඳ දේවල් කළ හින්දා ලැබෙන විපාක හිත්්තිික තමයි කුසල විපාකහිත්. අයහපත් නරකදේවල් කරන්න ඇතිවන හිත් අකුසාසිත්. ඒ අහපත් නරක දේවයි කළ හිත්වලට ලැබෙන යහපත් නරක විපාක හිත් තමයි අකුසල විපාකසිත්. එතකොට මේ කුසාසිති අුසාසිති යහපත හෝ අයහපත කරන්න කටයුතු කන වගේම ඒ සිත් නිසා ඇතිවන ඒවාට විපාකසිත් ඒ විදිට අකුසල හෝ කුසල විපාක විදිට හඳුන් වනවා. තුට කුසලුත් නොවන විපාකත් නොවන තවසිත් වගයක් තියෙනවා. අපි ඒ හඳුන්වන ඒ කටයුත්ත කරන්න පමණක් ඇතිවන හිත් නැත්නම් ක්‍රියාසිත් කියලා. ක්‍රියාසිත් ගොඩත් තියෙනවා. ඒ කියාසිත් ගොඩ අතරි පිංවර්ත්නි තියන හේතුයෙදන්නේ නැතිසිත් තුන තමයි අපි මේ ඉගෙන ගන්නේ. තවත් තියෙනව ක්‍රියාසිත් රහතන් වහන්සේලාට තමයි ක්‍රියාසිත් ඇති වෙන්නේ. ඉස්සරහටි ඉගෙනගන්න තියෙන පාඩේ දී උබට දෙනගන්න හබ වෙනවා කාම සෝභන ක්‍රියාසිත් අටක් තියෙනවා අරූපාවචර ක්‍රියාසිත් පහක් හතරක් එහෙම තියෙනවා ඒවා අතරයේදී පින්වර්ත්න මෙතන හේතුිය දෙන්නේ නැති ක්‍රාසිත් තුනක් තියෙනවා. ඒ හේතුවය දෙන්නේ නැතික යාසිත් වන තමයි පංචත්වාරාච් මනෝදවාරා වච්චන සිත කියල කියන්නේ. එවගේම හසිතු උප්පාද හිත. පංචදවාරා වච්චනය මනෝදවාරා ව්චනය හසිතුඋප්පාදය. පංචදවාරා වච්චනය දැන් ඔය ඇත්තන්ට අඩමුණු ගන්න දොරටු යයි තින්නේ ඔබේ ඇස කණනාසේ දිවසරීරේසාහ දවස්තුව ඒක ඇසේ කණ නාසේ දිවසරීරය කියන ඔන්න ඔය දොරවල් පහ අපි හඳුන්වන පංචත් දවාර කියලා දොරටු පහ කතන තියෙනවා ඒ දොළොටුපහට ආවාර්චනය කරන හිතත් තියෙනවා. ඔබේ චක්කුවිඤ්ඥානයේ කුසලවිපාක අකුසලවිපාක දෙයි තියනෙ ඒ සිද් දෙක තමයි චක්කුපසාද ඇස්සේ ඇතිවෙන්න ඕනේ. ඔබේ සෝතවිඤ්ඥානය කුසලිවිපාක අකුසලවිපාක දෙකයි තියෙන ඒක තමයි ඔබේ සෝතප්පසාධි කනේ ඇතිවෙන්න ඕන. ගහනවිඤ්ඥාන දෙකයි තියෙන්නේ ජිව්හා කායිවිඤ්ඥාන දෙක දෙක තියෙන්නේ කුසල විපාකයේ හරි අකුසුලවිපාක හයතම ඒ ප්‍රසාද රූපසන්තතිය පහලිවෙන්න ඕන හැබේ පින්වත්නිි ඒ සිට එන්න කලින් ඔබේ අනිත් හැම සිතක්ම ඇතිවෙන්න ඕනේ ඔබේ හද වස්තු ඇසුරු කරගෙන හදවස්තුව ඇසුරු කරගන්න නැතිව ඇතිවෙන සිටත් දහය ඇතියෙන්නේ අනේ සිස්සිියල්ල මැතිවෙන් හද වස්තු රූපය ඇසුරු කරගෙන ඒ හෝදවස්තුරූ පයීම් පිංවත්නී චක්කු සෝත ගහන ජිව්හා කායකීන චිත්තවීතිවලද. ඇතිවෙන්න ඕනෙ හිතා පංචත්වාරා වච්චනය කියලා. අ හදවස්තු ඇසුරු කරගෙන පවතින සිත්වැලෙන්. අර දොරටු පාට, යො කර ැත්තන් ොලට පහහිෙන් ගත්තා අරමුණ ගන්න යොමු කරන හිත පංචද්වාරා වච්චනය. දැන් ඔය ඇත්තන්ගේ ඇහැට රූප අරමුණු ඕන තරං හම්බ වෙනවා. සබ්ද ගන්ධ රස ඉස්පා සරමුණ ඕන තරං හම්බ වෙනවා. හැබැයි ඊ හම්බ වන හැම අරමුණක්ම ඔබට පේෙන්නෑ ඔබට ඇහෙෙන් නෑ ඔබට දැනෙ නෑ ඔබ දකින්නේෑ. ඒ වනාට පින්වත්නී ඔය ඇතන්ටේ හමුවන සහර අරමුණුත් එක්ක චක්කු විඤ්ඥානය ඇතිවෙන්නනම්. ඒ චක්කු විඤ්ඥානයේ ගත්තා අරමුණත් එක්ක ඊට කලින් ඇතිවෙන්න ඕන හිතාක් අපි ඒක හඳුන්වනවා දුොරටු පහට යොමු කරන පංචත්වාරා වච්චන හිත කියලා. පංචත්වාරා වජ්‍යනහිතට කලින් බවංගු පච්චේදයක් ඇතිවෙනවා ඊටත් කලින් ඇතිවෙනව බවංග චලනයක් ඊටත් කලින් ඇතිවෙනවා අතීත බවංගයක්. ඉදිරි පාඩම් වද දියක ලස්සන්ට ඔබට පැහැදිලි කළ දෙනවා අප. අතීත බවංග බවංග චාණ බවංගු පච්චේද ඊට පස්ස පංචදවාරා වච්චනය. පංචදවාරා වජ්‍යනයෙන් පස්ස තමයි ඇතිවෙන්නේ අර චක්කු විඤ්ඥානය සෝතය විඥානය හරි ගහන ජිවහා කායි විඥාන හරි ඒවා. ඒ සිත් ඇතිුුණට පස්ස තමයි ඇතිවෙන අර සම්පතිච්චන හිත පිළිගන්න හිත, ඊට ප සන්තීරණ සිත විමසා බලන හිත ඊට පස්ස තමයි ගොට්ට පනය නිශ්චයකට පැමිණෙන හිත එන්නේ. ඒක මනොවත්තුවාරය. සත්පුරස පිින්වර්නී දැන් කෙනෙක් අරවිදිහට පංචාත්වාරා වච්චනය ඇතිවුුණට පස්සේ. ඒ කෙනාට චක්කු සෝත ගහන ජීව්හා කාය කියයන විඤ්ඥාන පහළ වෙන්න ඕන ඊට පාස සම්පටිච්චන සන්තීරන බොට්ටපන සිත් ඇතිවෙලා තම හේතු ඒත්න සිත්්තිික ඇතිවෙන්නේ. මේ අපි කුසල් සිත්් ගැන කතා කරන කොටනම් ඒක කුසල හේතුවන අලෝභය අදෝසය අමෝහෙ ඇතිවෙන අකුස සිත්වල්දිරං ලෝබ දේශ මෝහ කියනොඔ හේතු ඇතිවෙනවා. දෙැම් ංචද්වාරා වච්චනයෙන් ඒ දුොරටු පහට යොමුකරණ හිත ඇතිවෙන වගේම තවත් හිතකින් පංවර්ත්නී මනායතනයයි ධම්මාරම්මනයි ක්‍රියාවලයේදී ඒ අරමුණට යොමුන හිත ඇතිවෙන මනෝත්තු අරා වච්චන හිත මනාත ධම්මාරම්මණ ගන්නකොට ඒ අරමුණට යොමු කරණ හිත මනෝදවාරා වච්චන හිත මනොෝතුවාරා වච්චන හිතන් තමයි මනායතන ධම්මාරම්මන කියාවලීයට ඒ අරමුණ යොමු කරන සිද්ධිය වෙන්නේ වැඩිපුරම සිත් ඇතිවෙන්නේ මනෝවා මනොෝදවාරයට හම්බ වෙන්නේෙක්කු අතීත නැත්තම් වර්තමා නැත්තං අනාගත ල නියමයක් වෙන්න ඇති මොහරි පණවාගැනීෙන් ප්‍රඥාප්ති කාලිමුක්ත ප්‍රඥප්ති ඔය වගේ සත්පුරුස පින්වත්න කුමනහෝ ආකාරයක මනායතනයට හබුවන ආරම්මන. මනායතනයි දම්මාරම්මනයි. එක්ක ඇතිවන මනෝදවාරා වජ්්‍යන හිත කියන, ඔය සිතයි කලින් ඉගෙන ගත්ත පංචත්දවාරා වජ්‍යන හිතයි කියන ඔන්න ඔය සිද්ධක පුතක් ජනායටයි රහතන් වහන්සේලාටයි හැමෝට ම බුදුරජාණන් වහන්සට උක්කොටම ලැබෙනවා. පංචත්දවාරාවචචනයත් මනෝදවාරාවච්‍යනයත් හැමෝටම හම්බ වෙනව හැමෝටම ලැබෙන සිද් දෙෙකක්. හැබැයි තව ඉතිරි අපිට එක හිතාක්. කුසලිවිපාක හතිෙන් කුසලිවිපාක අටින් ක්‍රියාසිත්තුනින් අපි අනිත් උක්කොමිගෙන ගත්තට ක්‍රාසිත්තුනින් තව පිටි ඉතිදී හසිතුඋප්පාද හිත. මේ හසිතුඋපාද හිත කියන රහතන් වහන්සේලා සිංහසනකොට ඇතිවන හිත. පිංවත්නී රහතන් වහන්සේලා සිංහසෙනකොට ඇතිවන හිතක් තියෙනවා අපි ඒක හඳුන්වනව හස්සත උපාදී කළ සිනහා පහලකන විතර ඒක ඇතිවෙන්නේ. සිත හසිත අතිහසිත උපහසිත විහසිත ඔය විදිහට සිංහාව හය ආකාරයක් වෙනවා. බුදුරජාණන් වහන්සේලා සිහසන ආකාරයක් තියෙනවා හතන් වහන්සේලා එෙම සිනාසන ආකාරයයක් තියෙන සාමාන්‍ය පුතක් ජන හි මිනිස්සු සිහාසන ආකාරයක් තියෙනවා හිස් මනුස්්‍යයෝනම් කෑකෝගගහා මුලු ඇඟම හොල්ලමින් පද්දමින් සිහසුනාට අර උතුමන් වහන්සේලාගේ සිහාවීට වඩා වෙනස්. මේ විදිහට සත්පුරුස පින්වර්ත්නී සිහා සීම වෙනුවෙන් රහතන් වහන්සේලාට ඇතිවන හිතක් තියෙනවා ඒහි තහඳුන්වන්නේ අපි හසිතු උප්පාද හිත කියලා. හසිතුඋපාද හිතයි මනෝද්වාරා වච්චනයයි. පංචදවාරා වචනය කෙනෙක් කියාසිත් තුනත්. උපේකාසාහගත චක්කවවිඤ්ඥාන, උපේක්කාසාහගත සෝතවිඤ්ඥාන, උපෙක්කාසාහගත ගානවිඤ්ඥාන, උපෙක්කාසාහගත ජුහාවිඤ්ඥාන, සුකසාගත කායවිඤ්ඥාන උපේකාසාහගත සම්පටිච්චනය සෝමනසසාහගත සන්තීරණය, උපෙක්කාසාහගත සන්තීරණය කියන කුසල විපාකසෙත් අටත් උපේකා සහගත චක්කුවි්ඥානය, උපේකාසාහගත සෝත විඤ්ාන, පේකා සහගත ගානවිஞ්ඥානය, උපේකාසාහගත ජවුහාවිඤ්ඥානය දුක්කසාහගත කායවිඤ්ඥානය උපේකාසාගත සම්පටිච්චනය, උපේකාසාහගත සන්තීරණය කියන ඒ අකුසල විපාකසිත් හතත් ඔන්නඒ කිව්ව සිද්ධ අට. අකුසලිවිපාක හතයි කුසලවිපාක අටයි ක්‍රියා සිත්තුනයි කියන සිද්ධ අටපිංවර්ත්නී හේතු කියන නමින් හඳුන්වන අලෝබාදෝ සමෝහවෝ ලෝබදේශමෝවහෝ ඒ හේතු චෛතසික කිසිවක් යෙදෙන්නේ නැතිහිත්. සියලු අකුසල ධරමවලට ලැබෙනවා අකුසලිවිපාක සිත් හතාක් සියලු කුසල කරමවලට හේතු යෙදෙන සිටුත් ලැබෙනවා ඒ අතරේදී හේතුු යෙදෙන්නේ නැති සිතත් හම්බවෙනවා අටක්. සියලම පුතක්ජන සියලම දෙනාට පංචත්වාරා වච්චන මනෝත්වාරා වච්චන සිද් දෙකක් හම්බවෙනවා රහතන් වහන්සේලාට හසිතු උපාද සිත ලැබෙනවා. මේ විදිහට කවුුණාවන්ත ගුණබර පින්වත් ඔය ඇත්තෝ අභිධර්මයේ අහේතුක සිද්දහාට, ට මතක තියාගන්න ඕන ඔබට බුහෝම සරලව පැහැදි කල තුන්නේ ඔබ පින් කරගන්න ඔබට පින් ඕන වෙනවා කවුරු හරි කෙනෙක් ඔබට කිව්වොත් පින් කරගන්නන්නේ එපා පින්මොකටද පින් කන්න දෙ කියලා ඇහුවත් ඔවුන්ට සංසාරය හොඳට අකුසල කරම දුක්විඳදින්න සිද්ධ වේවි. ඔය ඇත්තන්ට පින් ඇත්නං කොහොමද ඔය කරමජ වස්සයෙන් හටගන්න චක්කුඋප්පසාද සෝතත් පසාදාදී ඒ කුසල කර්ම විපාකඒ පසාදරූපාදිය ලැබෙන්න්නේ ඒවාගේම පිනීම ඇහීම දැනීම ආහාර පා නිදුම් හිටුම් අඹු සැමිබැඳීම් කල්යාානමිත සේවනේ මෙයාදී හැම යහපත් දෙයක්ම කොහොමද පින්වත්නය කුසල කරම නැතුව ලැබෙන්නේ මේ ලබාගැන තියෙන මනුස්ස ජීවිතයේදී. ඔය ඇත්තෝ කොහොමද නිදුක්ව නිරෝගීව සෝපත්ත සැපවත්ත ඉන්නේ මෙලෝ යහපත සැලසෙන්න්නනම් මෙලොව. සුබසිද්ධිය හැදෙන්න්නනම් මඟපල් ලබන්න නම් මඟපල ලැබිය හැකි ආකාරයට ඔබේ නාමරූපධර්මයෝ පැවැතිලා තියෙන්න්න ඕනේ විපාකාන්තරායෝ කරමාන්තරායෝ මඟපල් ලබාන්න බැරිතත්වට ඔබෝ පත් කරනවා. ආකඥාවතිකමාන්තරාය ආරයෝපවාධන්තරාය ක්‍රේසාන්තරාය වගේ මේ අනතුරු ධර්මතියෙනකොට ඒවා අතර ඔය ඇත්තන්ට ආඩියෝපවාදාන්තරාය වගේ ඒවා කලේසාන්තරය වගේ. පුලුවන් ඒ වගේ මිදුනට පස්සේ. මේ ඔබට මෙනිවැදි තැනට එන්න. හැබැයි පින්වනි විපාකාන්තරය වගේඒ වගේන්න ලේසිවෙන්නේ නැහැ නිසා පින්කංකරගන්න පින්කංකරගන්නකොට ඔබට පුළුවන් සසලින් එගොඩ වෙන්න හීතු සම්පස් සකස් කරගන්න නිවනම අරමුණුකරගෙන පුුණ්්‍ය කරමවල හැසිරන්නට නෝ නැතිවඔය ඇත්තෝ වග බලයගත යුතුමයි. සාධූ සාධූසාධූ. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ, දායිකත්වය දරන පෙන්වතුන්ගේ. මු සහ ප්‍රර්ථනාවන් සිහිපත් කරන්නට කෑගල්ල මොළගොඩ මොලගොඩ වත්තේ විසූ එදදස් නමසය අනුහය වසරේ අගෝස්තු මස හය වනදා පරලෝ සැපත් විශ්්‍රාමලත් උසාාව රජිස්ට්‍රාර් යුබ අල්හකෝන් මහතා ඇතුළු පවුලේමිය පරලොවගිය සීරු ඥාතීන්ට පින් පමණුව ඔවන්ගේ භවගාමී ජීවිත සූපත් කිරීම සඳහත් කෑගල්ල මොළගොඩ මොළගොඩවත්තේ පදිංචි විශ්‍රාමලත් පාඩසාලා චාර්ණී ආර් අලහකෝන් මහත්මියගේ දෙදාස් විසි දෙක වසරේ ජනි මස විසි ය වන දිනට ෙදෙන අනුවනි ජන්මදිනය වෙනුවෙන් නිදුකු නිරෝගීසුව, දීර්ගායශ තිවිදරත්නය ආශිරවාදය ප්‍රාර්ථනා කිරීම සඳහත්. දෙදා ස්විසි දෙක වසර ජලි මස දහට වන දිනට හතරවන ජන්මදිනය සමරණ සුදම් උමේද මුුණපුරාට සුවසෙත් චිරජීවනය පැතිීමත්, පෞලේසිියල තුූදර මුොුණුපුරමනිිබිරිියන්ට නිදුකු නිරෝගීසුව පැතිීමත් අරමුණුකරගෙන ධර්මදේශනාවේ බැති බරදායිකත්වේ දරන්නේ මොලකොඩ මොලකොඩවත්ත පදිංචි ආර් අලහකෝන් මහත්මිය. වසර දොළහකට පෙර පරලෝ සැපත් මේරි එලිසැබෙ සොලමෙන්න්ස් උපාසිකා මාතාවට සහ, වසර විසි එකකට පෙර පරලෝ සැපත් බාලසූලියගේ ඇඩ්වන් පෙරේරා උපාසක මහතාටත් පරලෝ සැපත් සලුම ඥාතිමිත්‍රාදීන්තත් පින් අනමෝතන් කර නිවස්සව පලාර්ථනා කිරීම සඳහත්, සේලු දෙෙනනාට ්‍රවිධරත්නය ආශිර්වාදය ප්‍රර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායිකත්වය දරනවා පිළියන්දන ගගබඩ පාර පදිංචි පත්මා පෙරේරා මහත්මිය සහ සුගතපාල ගමගේ මහතා ඇතුළු පවුලේ සලු දෙනා. දෙනියාය පල්ලේ ගම ඇගිලිය ගොඩ නිවසේ පදිංචිවී සිට අවුරුදු අනූතුනක් ආයු වලදා දෙදස් දහනමය වසරේ මාර්තු මස විසිතුන් වනදින පරලෝ සැපත් විමලාවතිී විජේසිංහ දායාබරමෑණියන්ට, අවුදු අනුනමයක් ආයු වලදා දෙදා සතවසරේ ඔක්ටෝම්බර් මස දොස්සනදින පරලෝ සැපත්, AG සේනානායක දොස්තර රාලහමී පියාණන්ට සහ, ුදුහැත්ත තුරක් අු වලදා දෙදස් විසියක වසරේ ජූනිි මස විසි අයවනදින පරලෝ සැපත් චන්්‍රදාස සේනානායක පුංචි මහත්මයා සහෝතරයාට පින් අනුමෝධන් කර නිවන්සුව පාර්ථනා කිරීම සඳහත් දායිකත්වය දරනවා දෙනියාය පල්ලේගම ඇගිලිය ගොඩනිවසේ පදිංචි, ගාමිනි සේනානායයික මහත්තා ඇතුළු පෞුලේතුූ දරු ඥාති පිරිස. නෑගල පල්ලව දම් පිටියේ විසූ පරලෝ සැපත් ඒරත්තාමී පයාට ඩිංගිරි මැනිකේ මෑනියන්ට එච්චෙම් බ්ඩා සුළුපියාට දමුළු පොළ විසූ කිරිබණ්ඩාමාමාට බණ්ඩාර මැනිකේ නැන්දනියට කෑගල්ල ඉහන ලෙන කළ විසූපුංචි බණ්ඩාර හුලංගමෝ සහ අයියාර් පොඩි මැනිකේ යනඥාතීන්ට දෙපාර්ශවයේ පරලෝ සපත් සීර්මඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්වෝ සිටින කෑගල්ල ඉහළ ලෙන කළ පදිංචි කුමාරි හේරත්ද දියනිය එස් හලංගමුව පෑනා දෙදාස් විසි දෙකවසරේ ජනි මස විසි හතරවන දිනට දොරොස්වන ජන්මදිනිය යෙතුන සෙනනාජි හුළංගමුව මිනිපිරිිය, රපුක්ඛන පදිංචි ලක්ෂමන් බ්ඩාර හරත් පුතනුවන් හිරුණි විනූෂි සෙහර යනමුූුණ පුොරු මිනිිරිියන්ගේ. තෙරුවන් සරණින් සියලුම කටු සාර්ථකවි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ, රබක්ඛන හරි මළුව පාර පදිංචි කසුමා හේරත් මහත්මිය සහල් TB. හේරත් මහතා. naنداव गुnaratnaසා. න්සිස් ුණරත්න සදාධරණය දෙම උපියන්ට සහ ලක්ෂ්මී දීප්ති ජයකේ ගුණවර්ධන යන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටද තමාටද සසර වසනතුරු නිදුක් මරෝගීත් චිරජීවනය ලැබීමට සහ ධර්ම අවබෝධය ලබාගෙන ගෞතම බුදු සසුනයේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන්සුව පිරිසම පාරමිතාවක් වේවා යන පාර්ථනාවෙන් යුතුවත් ලෙඩ රෝගවලින් පෙෙන ලක්ව ලෝච සිරුතිනාට ඉක්මන් සුිය සහ දේශ කියණන් වහන්සේටද නිදුක් නිරෝගී සුයමෙන්ම උතුම් නිවන් අවබෝධය පි නිසද මෙම කුසලේ හේතුවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායිකත්වය දරනවා මොරටුව සොයිසාපුර මහල් නිවාස පදිංචි ලාල් මහතාසාහ පුෂ්පා ගුණරත්න හත්මියය. වසර හයකට පෙර අදවැනි දිනක පරලොෝ සැපත් සාරාවිතාන මෑණියන්ගේ පරලොව ජීවිතය සැපවත්වීමටත්ඔ සන්න භාවයකදීම උතුම් වූ නිර්වාණ සුය සාක්ෂාත් කර ගැනීමටත් මෙම උතුම් ධර්මදාානය හේතු ව්‍ය අස්සනාවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් පරලෝසපත් මාටින් රණතුංග පියාණන්ටත් ශාමනී රණතුංග සොයුරියයටත් තම නමින් පරලෝසපත් සියරුම ඥාතිමිත්‍රාදීටත් මේ පින් බලය සසර දුකින් මිදීමට උපකාරිවේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්ව සිටින රණතුංග පවුලේ සැමටත් ධර්ම ශ්‍රවනය කළ සැමටත් නිතුක් නිරෝගිච්චිර ජීවනය ලබේවා යන අරමුණින් යුතුවත් මෙම ගෞත බුදු සසන තුළලදීම උතු මූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා යන පැතුෙන් ජුතුවත් දයිකත්වය දරනවා කොළම හත රොස්මින් පෙරිසේ පදිංචි රණතුංග පවුලේ සියරුතිනා. දැන් ප්ඥාලමෝදනා කිරීම සඳහා කෞුරුණිය දේශකයණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. කවුණාවන්ත ගුණබර සත්පරුත්ස පිංුවත්න ඔබ දුක්විල්ල උපයාගත් දැහැමිතනය වී දම්කරමින් ලොවට ධර්මතානය ලබාදමින් අදත් වැැස්කර ගත්ත පුුණ්‍ය සම්භාරයෝ ඔය සැදහැවතුන් එ නම් සඳහන් කළ සියල පුුණ්්‍යවන්තයෝ නමේ මියගෙන දැයිනට ඒ කාන්තිෙන් අනමෝතන් විත්වා යබේ ඥාතිීනගේ පාලුව ජීවිත සැපවත් විත්වා සූපත් විටවා සුකිිත මොදිිත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මම් භවේකදීම උතුම් නිවනින් සැනසිත්වා ඉක්ල ඥාතීන්ට පින් අනමෝතන් කරන්න දෙවියන්ටත් මේපින් අනමෝතන් කරන්න. සක්‍ර වයිසවන් දත්‍රාශ්ට විරෝට් විරූපාක්ෂ සුමන් සමන්දිී වරාජෝතමයානං ආද. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමති දෙවියෝ මේ පින් අනමෝදං විත්වා පින් අනමෝදං වන දේවරු නිරන්තරේම පුුණ්්‍යවන්ත ඔබත් ඔබ ද දරූ පවුල් පරපුරීසිය අල්ලෝ මත් රකිත්වා සිලංකා ගුවන්ගුද සංස්ථාවේ සත්පුරස පින්වාන්ත කාඩමණ්ඩලවල මෙසිල සත්පුරුසයින්තත් ඔබ දායිකතේ දරු සිලද නාටමත්. දෙවියන්ගේ ආසර්වාදීෙන් නිපතයම ලැබේවා. ඔබැහැම දෙනාටම කල් නොයවා ඉක්මං අවස්ථාවකදීම හේතු සම්පත් මොහුකුරාගොත් සසරදුක් නසන්දට නිවන් දකින්නටමීපිං ඒකාන්තීම උපකාරක හේතු සම්පත්ම වීවායකර නිවනම අරමුණු කරන්න. ඉදන් මේ ප්ඥං ආසවාකයා වහන් හෝතු. මේ පින නිවං අවබෝධවීම පිණිසම හීතු වීවා. අභ්‍යවාදන සීලිස්ස නිච්චං වතාපචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝසුකම්බලන් අයුරරූග සම්පත්ති සග සම්පත්තිමීවචේ අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතුූ. ම දෙනාටම දෙරුවන් සරණයි. සාධූ සාධූ සාදූ දහැවතුනි බවන්ඳදුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකාණන් වහන්සේ ත්‍රපිටක වාගේශ්වර සද්ධර්ම ශිරෝමණ විපස්සනා කම්මට්ානා චරිය මිනිපුර අමාශාන්තී තපෝවනේ ප්‍රධාන ශාකා මධ්‍යස්ථානයන්න්නේ අධිපති රත්මපුරදිසාවේ ප්‍රධාන සංගනායික පණ්ඩිත පූජ්්‍ය පාද තපෝ අනේ රත්තන ස්වාමින්ත්‍රයණන් වහන්සේ. දේශකාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්්‍රම සාදුූ සා. සදැහපතුනනි ඔපබටත් පුළුවන් සුදේශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබාගන්න කතා කරන්නා ගමිකාංශයට බිින්දු අයි එකයි එකයි දෙකයි, හයිසියානූ හතයි එක සිය හතලිහ. මෙම ධර්මදේශනාවේ සංයුත්තු තැටියකෝ කැසට්පටයක් ඔබට අවශ්‍යනම් මෙම දුරකතනාම් කියෙන් විමසන්න බිින්දු අයි එකයි එකයි තුන් සිය හතයි දහයයි අසූ දෙක. ඔබට තෙලුවන් සරණයි.